ඔයාලට ඉනෝගිනික් වල ගුණාත්මක විශ්ලේෂණය ඇසුරින් ඉනෝගිනික් වල ගුණාත්මක විශ්ලේෂණය ඇසුරින් රචනා ප්‍රශ්නයක් එනවා කියලා ඔයාලා පැහැදිලිවම දන්නවා 2019 විභාගයෙන් පස්සේ ඉදිරියට එන විභාගවල 2019 සිට ඉස්සරහට එන විභාගවල අපිට ගුණාත්මක විශ්ලේෂණය ඉනෝගිනි ප්‍රශ්නෙ මුණ ගැහෙන්නේ රචනා පේපරේ නවවෙනි ගැටලුව විදියට එහෙමනේ නවවෙනි ප්‍රශ්නේ විදියට දැන් මම ඔයාලට මේ කරන්න හදන්නේ පුතා ගුණාත්මක විශ්ලේෂණ ප්‍රශ්නෙ නෝවේ ඒ හා සමාන තවත් ප්‍රශ්නයක් තියෙනවා 2019 සිට ඉදිරියට එන පේපර්ස් වල 7B ප්‍රශ්නය මොකද පුතේ මං කියන්නේ 2019 සිට ඉස්සරහට තියෙන පේපර්ස් බැලුවම 9A කියන්නේ ගුණාත්මක විශ්ලේෂණින් කෙලින්ම කරන්න පුළුවන් ගානක් එන අයන කැට අයන ඔය ඩිකොනමේ සංයෝග ඕවා තියෙන. පැහැදිලිද? මම දැන් කියන්නේ ඒ ගැටළු ආකාරය නෙවෙයි වෙනත් ගැටළු ආකාරයක් ගැන. මොකද ඒ ගැටළු ආකාරය 2019 සිට ඉදිරියට තියෙන පේපර්ස් වල 7B කියන කොටස දැන් ඔයාලට කරන්න පුහුණු කරන්න හදන්නේ. ලිගන කාණ්ඩ ඇසුරින් එන ප්‍රශ්නයක් මේක. හරිම සරලයි. ඒක පුතා ඒක 7B නේ ඔය 7A කොටසෙන් විදුර රසායනීන්. තාම වලට මම විදුර රසායනී කරලා නැහැ. විදුර රසායනී කියන්නේ පට්ටමලේසි පාඩමක්. සාමාන්‍යයෙන් මේ දක්වා තිබුණු පාඩම් වලින් ඉතාමත් අඩු කාලයකදී ඉවර කරන්න පුළුවන් සරලම පාඩම තමයි විදුර රසායනී. ඒත් විදුර රසායනීන් එනවා 7A කොටස 7B කොටසෙන් මොකෙන්ද? ලිගන කාණ්ඩ ඇසුරින්. ඒක අපිට ඉනෝගනික් දැනුමින් කරන්න පුළුවන්. හරි දැන් ඔයාලා මම පොඩි වෙලාවක් දෙන්නම්. 2019 7B ප්‍රශ්නය හොඳට කියව ගන්න. 2019 7B ප්‍රශ්නේ හොඳට කියව ගන්න. ඔයාලා පොඩ්ඩක් කරන් try කරන්න පුතේ. විනාඩි කීපයක් try කරන් ප්‍රශ්නේ ඉක්මන් කරන්න. එක පාරක් කියවම් පුතේ කිසිම අවබෝධයක් එන්නේ නැති වෙයි. පළවෙනි පාර වේගෙන් කියවන්න. කොහොමත් අවබෝධයක් එන්නේ නැහැ ඕන ළමයට ඒ පාර. දෙවෙනික පොඩ්ඩක් ස්ලෝ කරලා කියවන්න. තුන් පාර ආයෙත් පොඩ්ඩක් බහැලා කියවන්න. දල අවබෝධයක් ගන්න සමහර ප්‍රශ්න කරන්න බැරි වෙයි. පළවෙනි පාර මම කියලා දෙන්න කරන්න හැදී. තේරෙනවද? ඔයා මානසික වැටෙන්න එපා. අනිවාර්යයෙන් මේක පුළුවන් කරන එච්චරයි. ඔයා වැඩියෙන්ම ආසා කරන ප්‍රශ්නේ මේක බවට පත් වෙයි. මම නම් ආසා මේක. මේ සාමාන්‍ය පේපරේ වෙ තියෙන ආසම ප්‍රශ්නේ මේක ඇල්ල. ඔයත් ඒක වෙයි. එහෙම කිව්වම කොහමද තාස හිතෙනව නේ පුතා පුතේ ABC කියලා සංගත සංයෝග තුනක් නේ තියෙනවා කියන්නේ ඔයා දන්නවා සංගත සංයෝගය කියන්නේ අර කොටු වරහන් ඇතුළේ ලියන්නේ පුතා නේ අර සංගත බන්ධන වලින් හදන සංයෝග D ගුණුව අපි ලියන්නේ නේ හරි ABC මොනවද පුතේ මේ තුන් දෙනාගෙන කියන්නේ මම මේ පොඩි විවරණයක් දෙන්නේ A B C සංයෝග තුනක් තියෙනවා දැන් මොකද කියන්නේ අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙනවලු පුතා මේ තුන් දෙනාට අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙනවා කියන්නේ තේරුම මොකද්ද
ඇයි පුතේ අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙනවා කියලා කියන්නේ? අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙනවා කියලා කියන්නේ ලිගන කාණ්ඩ 6ක් තියෙනවා කියන එකනේ. ලිගන කාණ්ඩ 6ක් සම්බන්ධ වුණොත් තමයි අෂ්ටතලීය ජ්‍යාමිතියක් ලැබෙන්නේ. තේරුම කියන්නේ? එහෙනම් ABC කියන තුන් දෙනාටම A B C කියන තුන් දෙනාටම ලිගන කීයක් ඉන්නවද පුතා? ලිගන 6 බැගින් ඉන්නවා. අෂ්ටතලීය ජ්‍යාමිතිය කියන වචනේ දැක්කම මම ඔයාලට ඒක අයිඩියාවක් ආවද? මෙයාට ලිගන 6ක් ඇති, මෙයාට ලිගන 6ක් ඇති, මෙයාට ලිගන 6ක් ඇති කියලා ඔළුවට දැනෙන්න ඕනේ. හරි, ඊට පස්සේ තව කියන්නේ අංශරට මොකද කියන්නේ? එක් එක් සංයෝගයේ ලිගන වර්ග 2 බැගින් ඉන්නවලු. වර්ග 2ක්. පුතා ලිගන 6 දැන් මෙයාගේ ලිගන 6ක් ඉන්නවා. ලිගන වර්ග 2ක් ඉන්නවා. මෙයාගේ ලිගන 6ක් ඉන්නවා. ලිගන වර්ග 2. මෙයාගේ ලිගන වර්ග 2යි. මම මෙතන ලියනවා ලිගන 6 බැගින්. ඒ වගේම ලිගන වර්ග 2 බැගින් ඉන්නවා. මම දන්න දේවල් මේ ඔයාලට පේන්න මේ ලියන්නේ විවරණයක් ලියන්නේ. තව මොනවද කියන්නේ? යන් ඉස්සරහට. ලිගන වර්ග 2 බැගින් සංගත වී ඇත. ඒ කියන්නේ සංගත බන්ධන හදලා තියෙනවා. වර්ග 2 ගානේ. හරි. සංයෝගවල අණුක සූත්‍ර දීලා තියෙනවා. හැබැයි පිළිවෙලටද සංයෝගවල අණුක සූත්‍ර දීලා තියෙනවා. හැබැයි පිළිවෙලට දීලා තියෙන්නේ නෑ. හරි. සූත්‍ර ටික කියන්න බලන්න පුතා ඉක්මන් කරන්න. මට බලන්න බෑ. ඉක්මන් කරන්න. Ni හයියෙන් කියන්න. Cl2 H12යි N 4යිද? 4යි. අනිත් එකත් කියන්න ඔය විදිහම. අකුරු පේන්නේ. ඉක්මන් කරන්න පුතා. මොකද්ද? Ni Ni i කීයද? 2යි. H16යි. N4යි. ඕ 2යි. අනිත් එක කියන්න. එහෙනම් Ni Cl2යි H15යි N3යි. මේක තමයි සංයෝග 3. හරි, මොකද කියන්නේ? පේන්නේ මේක. අපිට කියනවා මේ සංයෝග බල ජලීය ද්‍රාවණ වලට මොනවද දානවා කියන පුතා? ලෙඩ් ඇසිටේට් දානවලු. මේ ද්‍රාවණ තුනට වෙන වෙන මෙයාලගේ ජලීය ද්‍රාවණ තුනකට වෙන වෙනම මොනවද දානවා කියන්නේ? ලෙඩ් ඇසිටේට් දානවලු. දැම්මට පස්සේ මොකද වෙනවා කියන්නේ? ඒ වෙලෙ මොකද වෙනවා කියන පුතා? ඒ වලට දැම්මම ලෙඩ් නයිට්‍රේට් නැත්නම් ලෙඩ් ඇසිටේට් ලෙඩ් 2+ නේ දාන්නේ මේ. උණු ජලයේ ද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක් ලැබෙන. කවුද අවක්ෂේපය? ලෙඩ් ක්ලෝරයිඩ් නේද පුතා? ලෙඩ් ක්ලෝරයිඩ් නේද උණු වතුර දිය වෙන්නේ? දැන් මෙතන ලෙඩ් අයන දැම්මම මේක ඉඳලා තියෙනවා Cl- අයන. මොන අයනද ඉඳලා තින්නේ? Cl- අයන. ඒ දෙක එකතුලා නේද මෙයා ලැබෙන්නේ? මෙයා නේද උණු වතුර දිය වෙන්නේ? හරි, ඊට පස්සේ අපි දන්නවා ලෙඩ් ක්ලෝරයිඩ් කියන එක නම් උණු වතුර දිය වෙනවා. ඊට පස්සේ මේ සුදු අවක්ෂේපයක් කියලා කියලා දිනවනේ මේක. සුදු අවක්ෂේපයක්. සුදු අවක්ෂේපයක් උණු වතුරේ දිය වෙනවා. ලෙඩ් ක්ලෝරයිඩ්. නේ? ලෙඩ් ක්ලෝරයිඩ් නේද සුදු පාට? ලෙඩ් අයඩයිඩ් මොන පාටද? කහ පාටයි. ඊට පස්සේ මොකද කියන්නේ? මෙයාට දැම්මම අවක්ෂේපයක් නැල්ලු. මෙයාට දැම්මම උණු ජලයේ ද්‍රාවණය වෙන කහ පාට අවක්ෂේපය. කවුද ඒ කහ පාට අවක්ෂේපය? ලෙඩ් මෙතන ඉන්න කාත් එක සෙට්ලා තින්නේ. I-1 ලෙඩ් I පුතේ කහපාට අවක්ෂේපය ලැබෙනව නම් මෙතන කවුද ඉඳලා තියෙන්නේ? Cl-I ඉඳලා තිනවා. කවුද ඉඳලා තින්නේ? Cl-I ඉඳලා තිනවා. Sorry I-I ඉඳලා තිනවා. I-I හිටපු නිසා නේද කහපාට අවක්ෂේපය ලැබුණේ? මෙතන කවුද ඉඳලා තියෙන්නේ? Cl-I ඉඳලා තිනවා. එයා හිටපු නිසා තමයි මේ දෙන එකතුලා මේක හැදුවේ. මෙතන එහෙම අයන නැහැ. B වල හේලයිඩ් අයන නැහැ. දැන් මෙහෙම හිතන්න පුතා. මේ සංගත සංයෝග ලියන්නේ මෙහෙම කොටුවරහණක් විදිහට මෙන්න මෙහෙම. මෙහෙම කොටුවරහණක් විදිහට ලියන්නේ. ඔය කොටුවරහණෙන් එළියේ
මෙන්න මෙතන සීයල ඉඳලා තියෙනවා කාගේද ඒවල ඒවල කොටුවරහණෙන් එළියේ මේ සංකීර්ණ ධනායනයක් වෙන්න ඕනි ඒ සංකීර්ණ ධනායනෙන් එළියේ ඍණායන ඉඳලා තියෙනවා සීයල් ඍණායන ඒ නිසා තමයි මේ අවක්ෂය ලැබුණේ මතක තියාගන්න පුතා PB2+ සයින දැම්මම PB2+ සයින දැම්මම එයා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ එළියේ ඉන්න ඍණායනත් එක්ක විතරයි මේක ඇතුලේ සීයල් හිටියොත් එලත් එක්ක සම්බන්ධ වෙන්න බෑ මං කියන්නේ තේරුණාද මේ කොටු වරහන ඇතුලේ කියන්නේ මේ සංගත සංකීර්ණ ඇතුලේ දායක බන්ධන සාදමින් සීයල් ඉන්නවා නම් ඒ සීයල් වලට PB2+ එක්ක සම්බන්ධ වෙන්න බෑ PB2+ එක සම්බන්ධ වෙන්න පුළුවන් කාටද මේ සංගත ගෝලෙන් එළිය හිටියොත් විතරයි CL- දැන් තේරෙනවද හරි එතකොට B වල විශේෂත්වය මොකද්ද ඔයාලට හිතන විදියට B වල විශේෂත්වය මේ මේ කොටු වහණෙන් එළියේ CL- වත් I- වත් මොකුත් නැහැ මේ අවක්ෂය පෙළගිලා නැහැ නේ පුතා මේ එළියේ හේලයිඩ් අයින නැහැ කාර පැහැදිලිද මෙතනින් ඔයාලට ගන්න තියෙන සම්බන්ධය මොකද්ද संगत गोल इन पीटर हेल आई डाइन नेत एक ये लिए ने सी वाला संगत गोल इन लिए काउ दिन दिला दीने पुता आई माइनस साइन दिला दीना हो मना दिन दिला दीने आई माइनस साइन दिला दीना हो ए हिटे पुनी साथ तमाई पुते पीबी टू प्लस दम मट पस मना वक्से पहले बुनी द कहा पाटा वक्से पहले बोले वैरदिला हरी पुते आई माइनस में क्या तुले हिटिया नंग ऐतुले हिटिया ना मनो बंधन या हदन नहीं संगत बंधन ये आटा पुलवान द पीबी एक एक्सेप्टेन एलिया इन्ना आई दिन इन्ने मितना आई निक बंधन इधर में देना तरीन मैं आटा पुलवान पीबी टू पस्से के कतुएन मितना एलिया ने सील डबुलवान पीबी टू पस्से के कतुएन देन तेरो मा क्यों दे हर एना ओया लगे ओया एबीसी तो ओया देन हनो ने पिं අනිවාර්යෙන් A වල එළිය CL ඉන්න ඕනේ C වල එළිය I ඉන්න ඕනේ B වල එළිය කවුරුත් හැලජනයක් ඉන්න පුළන්ද බෑ දැන් අදහසක් ආවද ආයි ප්‍රශ්න කියව ගන්න දැන් ඉස්සරහට යන්න දැන් හා දැන් එච්චරයි නේ දැන් ABC හොයන්න ඕනේ දැන් ඔයාලා දැන් කතා කරලා ඉවරයි දැන් ඔයාලා දැනුමින් ABC ගන්න දැන් පුතේ ඔයාලා රක් ගාලා මේ විවරණ එළියාගෙන මේකත් දාගෙන දැන් try කරලා බලන්න මේ තුන් දෙනාගෙන් A කවුද B කවුද C කවුද කියලා ඔයාලගේ බුද්ධියෙන් කරන්න පුළුවන් පැහැදිලිද හරි කරන්න බලන්න අවසාන තේරේ මං කිව්වා වගේම ප්‍රශ්නේ ලේසියි කියලා ඈ මං හිතන දැනටම තේරෙන කට්ටිය ඉන්නවා තුස්සන් ප්‍රශ්නේ ලේසියි කියලා දැනන කට්ටිය ඉන්නවා තුස්සන් ඇත්ත අවංකව දෙන්නෙක් ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා පිරිනොමයි නැද්ද ප්‍රශ්නේ ලේසියි කියලා තාම දැනින්නේ නැහැ පිරිනොමයි එහෙම එකපාර දැනන දේ කියන්නේ නැහැ නේ පුතා पुता होया मैं खेले वाले ट्रेन मिथन दे अरे होया पुता केकन आता वाके नितर में किया वाके विंदे पा लांगी ना इतिक वाके पेटीपला आवाज़ बस वाते कता करने जाल विकने तो ये वसान दी ऐ योक्को में कैंपस गिले दिमाग गिदर लाई दी काउंट कता करने नहीं पुता ओयात मेतन ने मां कवदाका तिरमिला माई वे तनक मारो कला नया नहीं द कवदाका ऐ देन समाजी विपरीत है पुता अपे काल पीरिला माई तो मैं पिस्सू नटन देन गैन लामाई कमन ने पुता या के कदीर ओया मेतन ने
පුතේ ABC හොයාගත්තද මේ මෙතන තියෙන්න පුළුවන් මේ ලිගන කාණ්ඩ මොනවද පුතේ මෙන්න මෙයාගේ තියෙන්න පුළුවන් ලිගන කාණ්ඩ මොනවද ආ පුතේ මේ මෙතන තියෙන්න පුළුවන් ලිගන කාණ්ඩ මොනවද පුතා Cl- ඉන්න පුළුවන් තව Cl- දෙන්නේ කින්න පුළුවන් මේ දෙන්නේ කින්න පුළුවන් NST කියා කින්න පුළුවන්ද N හතරක් ඉන්න නිසා NST කියා හදන්න පුළුවන්ද හතරක් හදන්න පුළුවන් පුතා NST හතරක් හැදුවොත් හයිඩ්‍රජන් කියාක් ඉන්නවද ඒක ඇතුලේ හතරක් තුන 12ක් ඉන්නව නේද දැන් මේ ඉන්න පරමාණු සියල්ලම ප්‍රයෝජනෙට ගත්ත නේද පුතා කොහොමද ප්‍රයෝජන ගත්ත කියන්නේ Cl දෙන්නයි NST කියද හතරයි පුතා මෙතන ලිගන කාණ්ඩවල එකතු කියන්නකෝ ලිගන කාණ්ඩවල එකතු කීයද මෙතන දෙකයි මෙතන හතරයි හයයි පුතේ මේ ආයත් කියව ගන්න මේ සූත්‍ර දීලා තියෙන්නේ මොනවා සඳහාද කියලා ආයත් බලන්න සංයෝගවල අනුක සූත්‍ර නේද මේ දීලා තියෙන්නේ මේ දීලා තියෙන්නේ මොනවද පුතේ සංයෝගවල අනුක සූත්‍ර පිළිවෙලටද දීලා තියෙන්නේ නෑ හරි මේ A හෝ B හෝ C මෙයාගෙත් බලන්න ඔය විදියට මට ඉඩමදි පුතේ මේ මේ පේන්නේ මම මේ විතර පහලින් ලියන්න අන්න බෝඩ් එකේ අර සුදු ඉර නිසා පේන්නේ හරි මෙයාගේ කියන්න පුතා ඔය වගේ කවුද ඉන්නේ ලිගන කාණ්ඩ Cl දෙන්නෙක් ගන්න පුළුවන් තව පුතේ O ඉන්න නිසා H2O හදන්න බැරිද H2O දැන් එක එක ළමඩි එක එක ඩියා ඉනවා O ඉන්න නිසා OH හදන්නත් පුළුවන් H2O හදන්නත් පුළුවන් පොඩ්ඩක් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ දැන් ඔක්සිජන් ඉන්නවනේ පුතා ඔක්සිජන් ගෙන් හදන්න පුළුවන් ලිගන කාණ්ඩ මොනවද එක්කෝ OH minus නැත්තම් H2O Cl වලින් තියෙන Cl විතරනේ හයිඩ්‍රජන් ඉන්න නිසා හයිඩ්‍රජන් මේ NST ඇතුළට යන්නත් පුළුවන් හයිඩ්‍රජන්ට OH ඇතුළට යන්නත් පුළුවන් හයිඩ්‍රජන්ට H2O ඇතුළට යන්නත් පුළුවන් දැන් මොනවද ලිගන කාණ්ඩ හරි කමන්නේ නයිට්‍රජන් ඉන්නවනේ පුතේ නයිට්‍රජන් හදන්නේ කවුද මෙතනදී CN හදන්න පුළුවන්ද නයිට්‍රජන් CN පුතා නයිට්‍රජන් CN හදන්න පුළුවන්ද මම ප්‍රශ්නය සාකච්ඡා කරද්දී වෙන්න පුළුවන් හැම පැත්තම කතා කරන්න මේ ප්‍රශ්නේ දාලා විතරක් කතා කරලා නැහැ CN හදන්න පුළුවන්ද බෑ අයියේ කාබන් නැහැ නේ එහෙනම් නයිට්‍රජන් හදන්න පුළුවන් අනිත් එක්ක ලිගන කාණ්ඩය මොකද්ද NH3 පමණයි කීයක් හදනවද පුතේ කියක් හදන්න NST 3ක් හදන්න පුළුවන් පුතේ NST 3ක් හැදුවොත් හයිඩ්‍රජන් කීයක් වැය වෙනවද කියලා කියන්න පුතා හයිඩ්‍රජන් කීයක් වැය වෙනවද 3ව 3ක් 9ක් වැය වෙනවා හයිඩ්‍රජන් 9ක් වැය වුණොත් තව කීයක් ඉතුරු වෙනවද 6ක් ඉතුරු වෙනවා එහෙනම් පුතේ ජලය කීයක් හදන්න පුළුවන්ද 3ක් හදන්න බැරිද ජලය 3ක් හැදුවොත් එතන හයිඩ්‍රජන් කීයද 6යි මෙතන හයිඩ්‍රජන් 6යි මෙතන හයිඩ්‍රජන් නවයයි එකතු කීයද හයිඩ්‍රජන් පහල වෙනව නේද ඉතුරු නැහැ නේ හයිඩ්‍රජන් මෙන්න පුතා ඉන්න සෙට් එක හැබැයි අර කොටුවරණ ඇතුලේ ලිගන කාණ්ඩ කීයද ඉන්න පුළුවන් නේ 6යි ඉන්න පුළුවන් කොටුවරණ ඇතුලේ ලිගන කාණ්ඩ කීයද ඉන්න පුළුවන් නේ 6යි මෙතන කීයක් ඉන්නවද 3යි 3යි 6යි 8ක් ඉන්නවා එහෙනම් අනිවාර්යෙන් පුතේ මෙතන 6ක් ඇතුලේ ඉතුරු දෙන්න එළිය ඉන්න ඕනේ නේද එකඟද හයක් ඇතුළේ ඉතුරු දෙන්න එළියේ ඉන්න ඕනි. පැහැදිලිද? හා මට මේකත් කියන්න ඔය විදිහටම. දෙකක් නා. I දෙන්නෙක් ඉන්නව නේද පුතා? I minus දෙන්නෙක් ඉන්නව. තව? NST කීයක් හදන්න පුළුවන්ද පුතේ? හතරක් හදන්න පුළුවන්. මේ NST හතරක් හැදුවොත් හයිඩ්‍රජන් කීයක් වැය වෙනවද පුතේ එතනද? තුන්වරක් හතර 12ක් නේ තව කීයක් ඉතුරු වෙනවද 16 12 ගියම 4ක් ඉතුරු වෙනවා O දෙකක් එක්ක H2O දෙකක් හදන්න පුළුවන් O දෙකයි නේ පුතේ මෙතන හයිඩ්‍රජන් කීයද එතකොට දෙකේම දෙකක්
හතරයි. තුනේව හතරක්. 12යි හතරයි. 10. ඉතිරි වෙන්නේ නැහනේ. ආ මෙතන ලිගන ගන්න ගියක් ඉන්නවද පුතේ? ඉන්න පුළුවන් 6යි කියලා කියලා දිනවනේ. මෙයාගේ 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 ඔය ඕන එකක ලිගන කාණ ඉන්න පුළුවන් 6යි. හැබැයි මෙතන ගියක් ඉන්නවද? 8ක් ඉන්නවා. දෙකක් එළිය නේද ඉන්නේ මෙතනත්? මෙතනත් දෙකක් එළිය නේද? එක එකක් එළිය නැත්නම් මෙතන නේද පුතා? මේ හරි ගානට ඉන්නේ 7 6 ඉන්නේ. එහෙනම් පුතේ බැලු බැලුනු කියනවා B කවුද? B කවුද? මෙයා ඇයි? B වල එළියේ CL වත් I වත් නැහැ නේද පුතා? මේ දෙකයි මේ හතරයි හය දෙනාම අතුරට දාලා ලියන්න බැරිද B? කොහොමද ලියන්නේ? කියන්න පුතා. ලෝහ කැටයනේ කවුද? ආ? නිකල්. මොනවා මන් ලියනවා දැන්? නිකල් ලිගන කාණ්ඩ කියන්න පුතේ. ඔන්න ලෝහය අයිනේ ලිව්වා ලිගන කාණ්ඩ. මේ හරිනම් පුතා දැන් මේ CL දෙකක් ලියන්න දෙපේ මං. NST තුනක් ලියන්න දෙපේ. ඒ ලිගන කාණ්ඩ වර්ග වලින් ඔයාලට ප්‍රශ්නයක් එයි මුලින්ම ලියන්න ඕනේ කවුද කියලා. මම ලියන්නම් CL. CL දෙන්න මුලින් ලියන්නම්. මං හේතුව කියන්නම්. මං ලියන හේතුව කියන්නම්. හරි. ඊට පස්සේ NST හතර ලියන්නම්. පුතේ මේ වගේ 94ක් ලියද්දි වරහණක් දාලා හතර දාන්න. තේරුම කියන්නේ? NST 4ක්. CL වලට වරහණ දාන්න ඕනේ නෑ පුතා. CL 2 මේ වගේ ලොකු 90ක් ලියද්දි එළියෙන් හතර දාන්න. ඒ වගේ හතරක්. දැන් පුතාලට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මම CL මුලින් ලිව්වේ කියලා. හැබැයි මේකත් කියලා ඉන්නම්කො. ඔයාලගේ මාකින් එකේදී NST මුලින් ලිව්වත් ලකුණු හම්බෙනවා. CL මුලින් ලිව්වත් ලකුණු හම්බ වෙනවා. හැබැයි ඔයාලා උත්සාහ කරන්න CL මුලින් ලියන්න. හේතුව මොකද දන්නවද? මේ දායක කාණ්ඩ ලියනෝනි පිළිවෙලක් තියෙනවා අනුක සූත්‍රයක් ලියද්දී මේ දායක කාණ්ඩනේ මේ ලිගන කාණ්ඩනේ ඒව පෙළ ගස්සන්න ඕන පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙල තියෙන්නේ පුතේ දායක කරන පරමාණුවේ ඇල්ෆබටිකල් ඕඩ එකට අනුව දායක පරමාණු කවුද මෙතන මෙතන දායක පරමාණු කවුද CL NST C නේ CL කිව්වම C අකුරනේ NST කොම් මේ නයිට්‍රජන් මත තියෙන එකසර තමයි යන්නේ. නයිට්‍රජන් මත තියෙන එකසර තමයි යන්නේ. ඇල්බටිකල් ඕඩ එක නම් කා 100 අකුරද N අකුරද මුලින් එන්නේ? 100 අකුර. ඒ නිසා එයා තමයි මුලින් ලියන්න ඕනේ. නාමකරණයේද ඔක අනිත් පැත්ත. නාමකරණයේදී 9 ඇල්බටිකල් 9 මුල් අකුර තමයි ඉතර බලන්නේ. නාමකරණයේද බලන්නේ 9 මුල් අකුර. හැබැයි සංයෝගයේ සූත්‍ර ලියද්දී බලන්නේ ලිගන කාණ්ඩේ දායක පරමාණුවේ ඇල්ෆබටිකල් ලෝඩ් එක. පටලවා ගන්න එපා. තේරුම් ගන්න දෙයි. තව කතන්දර ගොඩක් තියෙන එක නාමකරණ කියලා දෙනවා. හරි. මේ මම ප්‍රශ්නයක් අහන්නම් පුතේ. මම ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ කොටුවරහන එළියේ කවුරු සම්බන්ධ වෙන්නේ නැත්තම් මේක උදාසීන වෙන්න එපයි. මෙතන ආරෝපණ බිඳුව වෙන්න එපයි. මෙතන වැරදිලා හරි දනාවොත් මෙතන ඍණ එකක් සෙට් කරන්න වෙනවනේ පුතා. මෙතන ආරෝපණ බිඳුවයි. එහෙනම් පුතා නිකල් වල ඔක්සිකරණ අංග කියද මෙතන. කියලා දෙන්න තමයි දෙකක් කියලා නෑනේ. එම් කියලා නෑනේ. නිකල් ඔක්සිකරණ අංගය කියද පුතේ? පුතා NST 4ක් කියන්නේ එතන ආරෝපණ බිඳුවයි නේද? NST 4ක් කියන්නේ ආරෝපණ බිඳුවයි නේද? හරි. CL 2ක් කියන්නේ ඍණ කීයද පුතා? ඍණ 2යි නේද? මෙයා ඍණ 2යි නම් මෙයා කීයද වෙන්න ඕනේ? ධන 2 වෙන්න ඕනේ අයියේ. මෙතන බිඳුව වෙන්න දෙපේ. ආයි කියන්න NST වල ආරෝපණයක් තියනවද? නෑ මෙතන ඍණ 2යි නේද මෙතන ඍණ 2 නම් කැපිලා නේ මෙතන ධන 2 තියෙන්න ඕනේ නේද නිකල් ධන 2 ඉන්නේ හරි නේද ඇත්ත කතාවනේ පුතා නිකල් කොහොමද ධන 2 නේද සාමාන්‍ය අපි හම්බ වෙන ගොඩක් නේද හරි දැන් කියන්න පුතේ A කවුද C කවුද මේ දෙන්නගේ A කවුද C කවුද මේ දෙන්නගේ පුතේ A වල එළියෙන් ඉන්නේ CL අපි කොහොමද හොයාගත්තේ CL ඉන්නවා කියලා ලෙඩ් නයිට්‍රජන් දැම්ම මොකද වෙන්නේ මේ CL? ලෙඩ් ක්ලෝරයිඩ් හදනවා. මොන පාඩද ලෙඩ් ක්ලෝරයිඩ්? මෙයාගේ ලී අයින්න කියලා හොයාගත්ත කොහොමද පුතා කතා කරන්නේ? ලෙඩ් නයිට්‍රජන් දැම්මම කහ පාට ලෙඩ් අයිලයිඩ් හදුවා. ඇයි මම මේ නිතරම කතා කරන්නේ කියන්නේ? ඒතර පුතා ප්‍රශ්නේ වලට හොඳට හුරු වෙලා සාමාන්‍ය දේ අපටපත් වෙනවා. ඒතර අලුත් ප්‍රශ්න කරද්දී ඔයාලට තියෙන බය නැතිලා යනවා. තේරුම කියන්නේ? හරි. එහෙනම් පුතා එළියේ CL ඉන්නවනේ මෙයා නේද ගන්න වෙන්නේ? එළියේ අයින්නවනේ මෙයා නේද ගන්න වෙන්නේ?
නම් මේක ගම මෙතෙන්ද මට උදව් කරන්න දැන් කවුද මැද ලෝහ පරමාණුව නිකල් තින්දලි වෙන්නේ පුතා හරි මෙතන නිකල් ලිගින කන්න කවුද පුතා NST දවද්ද මුලින් ලියන්නේ ඔය S2ද කියන්න බලන්න මුලින්ම ලියන්න ඕනේ මෙයාලගේ මොකද්ද NST කිව්වම දායක පරමාණු නයිට්‍රජන් H2O කිව්වම ඔක්සිජන් මත තියෙන එකසර තමයි දෙන්නේ මෙතන නයිට්‍රජන් මත තියෙන එකසර දෙන්නේ මෙතන ඔක්සිජන් මත තියෙන එකසර දෙන්නේ කවුද ඇල්ෆාබෙටිකල් ඕඩර් එකේ මුලින් ඉන්නේ NO ද LMN O NO N නේද මුලින් ඉන්නේ මෙයා නේද මුලින්ම ලියන්න ඕනේ ඒකෝ NST කීයද පුතා 3යි H2O කීයද ආ 3යිද 3යි CL පුළා එලියෙන් ගිය CL මේ දෙන්නම ලියන්න ඕනේ නේද CL දෙකයි මේ CL පුතේ සංගත ගෝලයේ ඇතුලේ නෙවෙයි ඉන්නේ එළියේ ඒතර CL හදන්නේ දායක බන්ධන නෙවෙයි අයනික බන්ධන එළියෙන් ඉන්නේ හරි ඒතර නිකල් ආරෝපණය කියන්නේ ධන දෙකනේ මෙයාට ආරෝපණයක් තියෙනවද ඇමෝනියා වලට නැහැ ජලයට ආරෝපණයක් තියෙනවද මෙයාගේ ධන දෙකට හරියන්න මෙතන සමස්ත ආරෝපණ ධන දෙකක් එනවා නේද ඒ ධන දෙකට කැපිලි යන තමයි ඍණ දෙකක් සීල් දෙකක් ඉන්නේ පැහැදිලිවම කියන දේ හරි මේ තව කතා ගොඩක් තියෙන ඕනනම් කියන දේ දැන් H2O හරණල් යන්න ඕනේ පුතා OH2 කියලා නමුත් ඒක ගලකුඩ බලන්නේ අපි සිලබස් H2O හරණල් යන්න ඕනේ මොකද්ද OH2 මොකද දායක කරපන්න පරමාණු මුලින් යන්න ඕන හරිනා දායක කරපන්න ඔක්සිජන් නේ එයා මුලින් යන්න ඕන හරිනා නමුත් මේක මං ගොරවද්දුරට මේ දක්වා මාකින් වල බලලා නැහැ මෙහෙම ලියන්න තියෙනවා හොඳයි දැන් H2O මෙහෙම ලියන්න නැතුව OH2 කියලා ලියන්න තියෙනවා මරු තේරුම ගියන්ද හරි කාලය ගන්න ඕනේ C ගන්න කොහොමද කියන්නේ C නිකල් ඉන්නවා NST දැන් මෙයා එලියෙන් නේද ලියන්න ඕනේ පුතා නැත්තම් iodide එක sorry lead එක set වෙන්න බෑනේ එලියෙන් නැත්තම් මෙයා එලිය මෙයා ඇතුලේ දානවද එලියෙන් ඉන්න ඕනේ ඇයි lead එක කහපට අවශ්‍යපේ හදන්න බෑ හරි මේ දෙන ලියමු කවුද මුලින් ලියන්නේ දැන් දන්නවනේ NST කියද 4යි H2O කියද ආ 2යි කොට වරහණන් එළියේ අයි අයි ගියක් ඉන්නවද දෙන්නෙක් ඉන්නවා ඈඩ් කරන්න එපා හරිනේ මෙයා ධන 2යි මෙයා ආරෝපණයක් නැහැ මෙයාත් ආරෝපණයක් නැහැ මෙයාගේ ධන 2කට හරියන්නේ මෙතන ඉන්න දෙකක් ඉන්නවා අවුලක් නැහනේ එච්චරයි ABC හොයාගත්තා ලේසි නැද්ද වැඩි පට්ට ලේසි වැඩේ ලේසි මේක ගෙදර ගිහලා නැවත ප්‍රැක්ටිස් කරන්න තවලුත් ප්‍රශ්න කරාට පස්සේ හොඳටම සෙට් වෙයි ඔක රක්දල කරන්න මම ටග් ටග් තව ප්‍රශ්නයක් කරවන්න ඉක්මන් කරන්න විවරණ ලියා ගන්න ඔය ඔය කරපු දිලි ලියා ගන්න
හරි නේද? හරි. දැන් පුතේ ඔය B වල පළවෙනි ප්‍රශ්නේ මේ කරන්නේ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එක හරි. ABC කියන සංයෝග හොයාගත්තා. මේ කරේ රෝම ඉලක්කම් එකනේ. ABC හොයාගත්තනේ. ඊට පස්සේ මොකද කියන්නේ පුතේ රෝම ඉලක්කම් දෙක? ලෙඩ් ඇසිටේට් සමග සංයෝග පිරියම් කළ විට ලැබෙන අවක්ෂේපවල සූත්‍ර ලියන්න කියලා කියනවා. සූත්‍ර ලියවද පුතා? එතනින් එහාට මගේ උදව්වක් ඕනේ නැහැ. ඔයාලට තනියෙන් කරන්න පුළුවන්. ලෙඩ් නයිට්‍රේට් ලෙඩ් ඇසිටේට් වල දැම්මට පස්සේ ලෙඩ් ඇසිටේට් දැම්මට පස්සේ ලැබෙන අවක්ෂේපවල සූත්‍ර ලියවද? ලියන්න සූත්‍ර ටික යටි. සුදු අවක්ෂේපය කියලා ලියන්න මෙයා. මෙයාගේ නම ලියන්න. කහ අවක්ෂේපය කියලා මෙයාගේ නම ලියන්න. ඔය සූත්‍ර දෙක ලියන්න. ඊට පස්සේ මොකද කියන්නේ? රෝම ඉලක්කම් තුන මොකද මොකද කියන්නේ පුතා? රෝම ඉලක්කම් තුනේ කියනවා ඉහත දී ඇති සංයෝගවල ලෝහ අයනය හා සංගත වී නොමැති අනායනයන්. පුතා මේ සංයෝගවල ලෝහ අයනයත් එක්ක සංගත වෙලා නැති අනායන මොනවාද? මෙතන Cl කියන කෙනා ලෝහයත් එක්ක සංගත වෙලා තියෙනවද? නැහැ. සංගත ගෝලින් එළියේ ඉන්නේ. මේ I- minus කියන කෙනා ලෝහයත් එක්ක සංගත වෙලා තියෙනවද? නෑ, ඇයි ඉන්නේ එළියේ. දැන් ඒ දෙන්න ගැන මේ අහන්නේ. අපිට කියනවා එහෙම යන ඉන්නව නම් ඒ අයන හඳුනා ගන්න පරීක්ෂාවක් බැගින් දෙන්නලු. මොනවාද පුතා මේ අහන්නේ? Cl- හඳුනා ගන්න අපි කියලා දුන්නේ නැද්ද ක්‍රම? ගොඩක් කියලා දීලා තිනවා. I- හඳුනා ගන්න ක්‍රම දීලා නැද්ද? ගොඩක් කියලා දීලා. ඒව ලියන්න. ඒව තනියෙන් කරන්න ඉතින් මං ඕන්නේ නෑ නේ මට. ඒවට මම ඕන්නේ නෑ. पुते सीएल माइनस हंड्रेड तीनों क्रम क्या टक गला सीएल माइनस हंड्रेड तीनों क्रम मना दे देंगे आये लेट डेस्ट रेट में दानों क्या ने पाप उतार देगा करोपे काग नहीं मना दान प्लान सील ले नाइट टेट निकान दान दे पा एचएन नोटी सील नाइट टेट दा देख मामा लेबिने सुधु अवक्षय पे थानु क्या मोनिया वाले ද්‍රව්‍ය වේ කොහොමද පුතා ලියන්නේ Cl- කියලා ලියලා යටි ලියන කොහොමද HNO3 සිල්ල නයිට්‍රේට් එකතු කළ විට ලැබෙන සුදු අවක්ෂේපය තනුක ඇමෝනියා වල ද්‍රව්‍ය වේ ඒ ලැබෙන සුදු අවක්ෂේපය සිල්ල ක්ලෝරයිඩ් නේ මේ බෝඩ් එකේ මේ සුදු පාට ඉරිදක නිසා මොකද ලියන්න වේ ඒකයි මෙයාට HNO3 සිල්ල නයිට්‍රේට් දැම්මම ලැබෙන සිල්ල ක්ලෝරයිඩ් කියන සුදු අවක්ෂේපය මේක ඇමෝනියා වල දිය වෙනවා ඇමෝනියා දැම්මම මොකද වෙන්නේ පුතා මෙයාට සිල්ව NH3 දෙකයි ප්ලස් කියන රාවණිය ලැබෙනවා මේක අවර්ණයි නේද මේක අවර්ණ නේ පුතේ මේක අවර්ණයි හරි i- හඳුනන දින ක්‍රමය කියන්නේ i- හඳුනන ක්‍රමය කියන්නේ පුතා
අර විදිහටම HNO3 සිල්වර් නයිට්‍රේට් දැමුව විට ලැබෙන කහවක් ශේපය තනුක හෝ සාන් ඇමෝනියාවල ද්‍රාවි නොවි එහෙම කියන්න පුළුවන් එහෙමනේ මෙයාට HNO3 සිල්වර් නයිට්‍රේට් දැම්මම ලැබෙන කහවක් ශේපය මෙහෙම ලියන්න එපා ඔයාලා ඔයාලා වාක්‍යෙන් ලියන්න හොදේ තනුක ඇමෝනියාව හෝ සාන් ඇමෝනියාවල දිය වෙන්නේ දිය නොවි क्लोरोफॉर्म टिकाक दाला सीएल टू दीर दें बहुत मुकद बीत आ मैं आटा क्लोरोफॉर्म साल प्याक एकतू कर पासु वो सीएल टू दीर दें बहुत क्लोरोफॉर्म इस तरह दम पार्ट बिना हिमलियन क्लोरोफॉर्म साल्प्याक एकतु कर क्लोरोफॉर्म साल्प्याक एकतु कर सीएल टू दियर दमू बीट सीएल टू दियर दमू बीट क्लोरोफॉर्म इस तरह दम पहती भी क्लोरोफॉर्म इस तरह दम पहती भी හරි දැන් රෝමි ලක්කන් දෙක බලන්න පුතා මොකද කියන්නේ කියලා ඒකේ මේ ප්‍රශ්නේ තව දිග්‍රට යනවා නේද බලන්න පුතා රෝමි ලක්කන් දෙකේ මොකද කියන්නේ කියලා මේ P කියන කෙනාට ජලීය ඇමෝනියා දැම්මම Q ලැබෙනවලු සාන්දෙසිල් දැම්මම R ලැබෙනවලු පුතේ R කියන්නේ කහපාට අවක්ෂේපයක් Q කියන්නේ කොළපාට අවක්ෂේපයක් නේ Q කියන්නේ කොළපාට අවක්ෂේපයක් සාන්දෙසි දැම්මම කහපාට අවක්ෂේපයක් ඇමෝනිය දැම්මම කොළපාට අවක්ෂේපයක් ලැබෙනවලු हाँ कहाँ पाट द्रावण अग्नि अवक्षेप यानी द्रावण यक कहाँ पाट द्रावण यक यार तो वैदिपुर है मोनिया दम मामा थाडा नील पाट द्रावण यक ले बिनो मैं हरी ले इसी ने बुता मैं මතකද ඇමෝනියා එක ප්‍රතික්‍රියාව ඩීගොනුවේ කැටයන ඩීගොනුවේ කැටයන ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියා මතකද පුතේ ඇමෝනියා දාද්දි මුලින් කොළපාට අවක්ෂේපයක් ලැබිලා වැඩිපුර ඇමෝනිය දැම්මම නිල් පාට වෙනවා නම් කවුද මේ නිකල් නේද කොළපාට අවක්ෂේපයක් හදනවා වැඩිපුර දැම්මම මොකද වෙන්නේ නිල් පාට වෙනවා කවුද ඒ නිකල් එහෙනම් මෙතන කවුද ඉන්නේ P කියන්නේ කවුද පුතා නිකල් ජලය 6යි 2 plus එන එක නේද නිකල් ජලය අයනේ ජලය හයක් එක නිකල් ඉන්නේ කොහොම ඉන්නේ ඇමෝනියා දැම ලැබෙන අවක්ෂේපය මොකද්ද නිකල් හයිඩ්‍රොක්සයිඩ් මොකද්ද කොළපාට අවක්ෂේපය නිකල් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ඇමෝනියා දැම හැදෙන සංකීර්ණය මොකද්ද තද නිල් පාට මොකද්ද මේ නිකල් වැඩිපුර ඇමෝනියාත් එක හදන්නේ මොකද්ද නිකල්
NSP කීයද? 410ද? 6. කොපර් තමයි ඇමෝනියා හතරක් එක සෙට් වෙන්නේ. නිකල් ඇමෝනියා කීයක් එක සෙට් වෙනවද? 2+. පුතේ කහපාට මොකද ඉතුරු? නිකල් Cl එක්ක. ඉතින් හිතලා කියන්න පුළුවන් හැමදේම දැනගන්න ලොකු මතයක් තියෙන්න ඕනේ. නිකල් මේ මොකද මේ? නිකල් Cl 4ක් එක තමයි සාමාන්‍ය වල Cl 6ක් දැකලම නැහනේ. Cl 4ක්. මෙයා ධන 2යි මෙයා ඍණ 4යි. කීයද? ධන 2යි ඍණ 4යි. ආ? මෙයා තමයි කහපාට. ඔය ගොඩක් ක්ලෝරයිඩ් සංකීර්ණ කහපාට නේ පුතා. නිකල් තව කොපර් වල Fe වල ක්ලෝරයිඩ් සංකීර්ණ මොන පාටද? කහපාට. දැන් පුතා දෙන්නේ අර වර්ණ ටික හරියට මතක තියාගත්තා නම් මේ ගේම ගහන්න බැරිද? ඇනයින් ටික දන්නවනම් කැටයින් ටික දන්නවනම් වර්ණ ටික දන්නවනම් බැරිද මේක කරන්න? දැන් මුල් දවස්වල මතකද මම පී ගුණ කියලා කට්ටිය කෑගා ඔය මං කිව්වේ? පී ගුණ තාම කරේවත් නැහැ. පී ගුණ තාම කරේවත් නැහැ. හැබැයි අපට ප්‍රශ්න කරන්න පුළුවන්. මම පැහැදිලිව පුතා පී ගුණ ඕන වෙන අපිට ස්ට්‍රක්චර් ප්‍රශ්න මොන ප්‍රශ්නෙටද? ඒකයි මම මුලින්ම S ගුණුව කරලා ගුණාත්මක විශ්ලේෂණය කරලා කෙලිම D ගුණුව පටන් ගත්තේ පුතා මේ ප්‍රශ්න කරන්න ඕන නිසා. දැන් ඔයාලගේ ආත්ම විශ්වාසය හැදෙනවා. ප්‍රශ්න කරන කන්න හැදෙනවා. දැන් ඔයාලා හිතනවා මේ මේ පාඩම ගොඩක් වැදගත් කියලා හිතන්නේ නැද්ද? මේ පාඩම අල්ල ගන්න ඕනේ කියලා හිතනවා. මේක අල්ල ගන්න නැතුව මේක කරන්න බෑ කියලා හිතනවා. එතකොට පුතා ඔයාලා මේකට ආස වෙනවා. ඒක කරගෙන යද්දී අපි P ගුණුව පස්සේ කරමු. P ගුණුව කියන එක ඉතාමත් ඉක්මනින් අමතක වෙන සුළුයි. සහ බෝරින්. ඉනෝගෙන ඉතින් අමාරු ලේසි හැබැයි බෝරින්. තේරුම් ගියද? හරි. මේක ටග් ගාලා ලියා ගන්න. ඉතින් එහාට මම කියා දෙන්න ඕනේ නැහැ. ඔයාලට උත්තර පත්‍රය බැලුවා තේරෙනවා. මම ටග් ගාලා අනිත් ප්‍රශ්නෙට යනවා. ඔච්චර මං කියලා දෙන්න ඕකේ ඉදිරි ටික පුතා ඔයාලා ගෙදර ගිහලා කරන්න පස්සේ ගෙදර ගිහලා කරන්න උත්තර බලන්න මාකින් එකේ මං ඊළඟ ප්‍රශ්නෙට යනවා දැන් හරිනේ මං කියුවේ වලට පුළුවන් කියන දේ ධනවල තමයි ගෙදර යවන්නේ අද හරි පුතේ උතරෙන් එහාට මං කියා දෙදී නෑ ගෙදර ගිහලා තනියෙන් කරන්න ඊට පස්සේ මේ ඒකේ ආන්සර්ස් බලන්න දැන් පුතාලා ඉතා ඉක්මනින් 2020 7B බලන්න දැන් ඔයාලා දන්නවා මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද කියලා 2019 පැත්තේ තියෙන পেපර්ස් වල 7B 2020 7B බලන්න බාන පුතා পেපර් පොතේ සැඟවිලා හිටු හරි ආකර්ශනීය ප්‍රශ්නයක් නිකන් පොළවෙන් මතුවුණු මැණික් කැටයක් වගේ නේ පුතා ක්‍රිසන් ජයරත්න ඇඩ්ඩයක් දුන්නේ හරි. හරි මම පොඩි වෙලාවක් දෙන්න එකම කරන්න. ට්‍රයි කරන්න.
पुते ओया मेतन इन्न पुता ओया मेतन इन्न ओ कमान नहीं मितने मितने ले करब का टीना दुबुदे मेहमाई दिंगे कपार से टेन इतने वाला ट्राई करां दे प्रश्न देगा करा दी तेरी मांगे इस तरह दिन एग्जाम में बुता होगा प्रश्न कनिवार ना सामने मूल पाठम पाहिंगे ने पेपर से नहीं मांगे अन्य इनोगनी कुलिंगे ने प्रश्न वाला हरिपुते बलन को मुकद बल एम एनो थ्री क्वेश्चन प्रमाण अद्भुते एम एनो थ्री एन प्रमाण मे लवण आसुत जलट दम पीन वर्णव संकीर्ण आयने लभन वाले भूते धान्य जालेट जाले तीन एस्टून लिखन कांड ने एस्टूकन लिखन कांड तमय पुते संकीर्ण आयने दी संकीर्ण आईने की कोटरहा पेन आयने दीन भूत अने आईने अभी वारे लिखन कांडे कऊद एस्टूओ मैं तुनडी गुन एक्कीन एक्लू आंतरिक मूलव्य अक्लू पुते तुनडी वाल आंतरिक नोने मूलव्य कऊद मेघ सिंक अब अंडोने अभी दो सिंक वर्ण वे कोहमत जल आई कर हरी दम की मे पीगन मना पीगन दा मेट दानवा जाली अमोनिया इतना अमोनिया तेक मुखद मुलिम करें निपेहती अबक्षेप या क्लबिन एक क्यू वैडीपुर दम मुकद वैडीपुर अमोनिया दम तद पेहती तद मुखद किल ने तद पेहती द्रावण क्लबिन मटन पुते मेक हंधुन गंड ये अति ओयाट को दंडे मटन अति ओयाट तेहम की रीतन अये अपी पुते अपे सिलबस इकन गी वाले डी गुण जलिय कटाएन इकट पुता अमोनिया दादी नीलपाट दहाल कथाकर पुता अपी कथाकर नीलपाट इकमा वक्षेपे आने पुते मतकद निलपाट अपट हमून एक वक्षेपे अपी एक निलकील ला निल कऊद भूत कुपाईरा इतनी हाड़ी तंड गुड़वंद इतनी हाड़ी तंड घूम दें अपट सिलबस के तीन अभी गिन तीन वनाम एक पिटे पेहदलू मन वनाम मे अनिवार्य कऊद भी युक्ति पुता नीलपाट के ना निकल हाइड्रोक्साइड मई सॉरी कुप हाइड्रोक्साइड मई निकल हाइड्रोक्साइड कोलपाट ने पुता एम निकल हाइड्रोक्साइड क्यों निलपाट एक हाइड्रोक्साइड मुका दबूते कोप हाइड्रोक्साइड बिने किसी में हाइड्रोक्साइड तीन अद निलपाट ढूर तेरा मत है ना मैं कहूँ दबूता पी कहूँ मैंने इधर दिया पी कहूँ दबूता कोप वाला जाली संकीर्ण कौन दिया नहीं बूता कोप जाली संकीर्ण कोप
H2O කීයක් එකද පුතේ ඉන්නේ? හයක් එක ඉන්නේ. टू प्लस कोप जाले हाया के किन्ने टू प्लस एक नहीं लेसी नहीं तो बुद्धि ये तो कड़े में एक दीला तीन थादा पाठ किया ला अभी दानना में एक मोना थादा थादा नील पाठ में एक मैं आ किया ला नया नील किया ला अब ऐसे दानना थादा नील पाठ काउंट बुद्धा में कलियान कोमल जानी कोप एनएसटी हाया द हाथराद हाथराई मैं का थादा नील लेन नोन याला दिल तीन थादा किया ला दाना तादा नील किया नहीं बुता लेसी नहीं देवड़ी लेसी मैं तावा तादा नील पार्ट किने किने काउंट बुते तावा इन्ना तादा नील किने काउंट निकल अमोनिया संकीर्ण ने माता कद एक कालिम प्रश्न हम बुनाने इतना अमोनिया क्या किया था हायाक किया हाँ सांड सील दानों ले बुता कोपर सीएल किया तो बुद्धि सामान्य हाथराक नहीं सेट पेन नहीं क्लोराइड संगीन हाथराक सेट पेन बुता मेतर दाना देख का मेतर रीना हाथराक किया मेक का कहाँ पार्ट आई नहीं देता दाना भी हम बुनित मेक मदने ये निकल वाला क्लोराइड संगीर नहीं एक अब कहाँ पार्ट आई नहीं निकल वाला क्लोराइड संगीर कहाँ पार्ट आई मेक अब कहाँ पार्ट आई दूर बुता प्राचना प्रश्न सेट अब बेलुत एक 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 एम सिलेबस करने वाला कवर रहना हाई डे बेडे करें नो දැන් මම මේව නැවත නැවත කියන්නෙත් ඔයාලට පුතේ අනිවාර්යෙන් පුතේ අකමැත්තෙන් හරි කමක් නැහැ ඉනෝගිනිකට ආස කරන්න ඉතින් ඉනෝගිනිකට ආස වෙන්නේ නැතුව කෙමිසි කරන්න එපා මම නැකෙනේ එනම් කෙමිසි අතහරින් වැඩක් නැති ඉස්සරහට යන්න එපා ඉනෝගිනි කේතරම් වලට බද්ධ වෙන්න ඕන ජීවිතේට මේ වෙද්දි ඊට පස්සේ මොකද දාන්න පුතේ ඔන්න උගන්නපු නැති කැලලා තාම ඩීගොනු අරපැත්ත ඉගෙනගෙන යන ගමන්නේ තාම තාම ඇත්තටම ඩීගොනු උගන්න ඉවරද උගන්න ඉවර නෑ තාම තාම FE වල නිතර නේ ෂෝට් නෝට් එක කිය කොපෝ වලම ගහුවද मेदन पुता कोपा इन दाना देखे किए दिन नहीं दाना देखे इन्नी सॉरी एफ ई ने दाना देखे मित्र इन्नी एफ ई दाना देखे इन्नी पुते मार उदाहरण करना मैं दाना देखा नाम मैं रीना हाया नहीं देखूँ ता मैं तो ना रीना हाया ही मैं तो ना दाना देखा है समस्त आरोप ने क्या ना मैं कोटुए मैं तो ना कोटुए समस्त आरोप ने किया दाना देखा रीना हाया क्या नहीं रीना हाथर आई रीना हाथर रहा हरियाणा मैं तो ना पोटेशियम हाथर दम मऊ लगने नहीं मैं सूत्र नहीं वृद्धि नहीं दम मौत पुते मैंने मैं आख देना ඔය කොටුවේ ඇතුලේ හැමම ඉන්නවා ඒක වෙනස් වෙන්නේ නැහැ Fe CN6යි මේ පොටෑසියම් හතර ඉවත් කරලා කොප කීයක් සෙට් වෙන්න ඕනද පොටෑසියම් හතර ඉවත් කරලා මෙතන කොප කීයක් සෙට් කරන්න පුළුවන්ද කොප පොටෑසියම් හතරක් කියන්නේ පුතා ධන හතරක් නේ එහෙනම් කොප කීයක් සෙට් වෙනවද දෙකක් සෙට් කරන්න පුළුවන් මෙතන ධන හතරක් තියෙනවනේ එතකොට ඒක තමයි ඔය කිර තියෙන රතට හුරු දුඹුරු පාට වක්ෂේපය රතු දුඹුරු වක්ෂේපය ඒක උත්තර ඔයාලා දාම දන්නේ නැත්තේ නේ තේරුම කියන්නේ අවක්ෂේපයක් හදලා තියෙන. ඒක U තමයි මේ U. කාරණා පැහැදිලිද පුතා? මේක කොපෝවල ෂෝට් නෝට් එකේද හම්බ වෙනවා. හරි ඉක්මන් කරන්න පුතේ. ඉක්මන් කරන්න.
මේ 2021 එහෙම ලස්සන ප්‍රශ්න තියෙනවා ගෙදරදී කරන්න. पेपर पे ना डाउनलोड कर लगे करके इतने बड़ा प्रश्न की वाला करना बुला कुछ मैं आगे मैं मेला के नामकरण नामकरण का मैं नाम लिया बुला पुता मैं मेला के नाम हरी ले नाम लिया हल उदे आखने वे तेरे मैं कहते ඔයාලට නම් තාම නාමකරණ කරේ නෑ නේ මං හෙට මම නාමකරණ ටියුට් එක ගේනවා හෙට ගේනවා හරි ළමයි ඒතර නාමකරණේ කරා නම් නම් ටික ලියා ගන්න පුළුවන් රෝම ඉලක්කම් 6 පුතේ P වල වර්ණය අහනවා කෝ පුතා P මෙයාගේ වර්ණය ලා නිල් පාට නේද කොබට උරස් ජලී රාවණයා ලා නිල් පාටයි ඊට පස්සේ එක හා දෙක බලාපොරොත්තු වන නිරීක්ෂණ कामरुष्णी पी वेट मुखद पुता मे पी जलिय रावण कामरुष्णी एस टू एस बुबुल मुखद एस टू बुबुल मुखदे पुता मे कुप टू प्लस दावणी आने पुते कुप टू प्लस दावण एस टू एस बुबुल मुखदे मे कुप मे सलफर तेक् कुप सलफाइड खलुपाट वाक्षेपी लिखने का इंगल खलुपाट वाक्षेपी अट्ला एक निरीक्षण हरणि रोमिल खान देख मम्मी रो हाये की आने रोमिल खान हाये करानी मैं ये आटा थी नहीं कहीं देखा मैं करानी एक लबन मी मिस्टी रावणी मीति एस टू एस इवत कर ला नाइट्रिक कमे दल रात करना पुता एस टू एस इवत कर नाइट्रिक दल रात करो मैं एक दिए बेनो मैं खालू आवक्षेप दिए वे नाइट टिक कम दिए वेला द्रावण को प्लस है नो मैं कोपर टू प्लस कोपर सल्फाइड वेलट सान नाइट्रिक दम वेन्नी पुता कोपर टू प्लस दिए वेला कोप टू प्लस द्रावण गत विनो मैं कोपर की ने ना कोपर टू प्लस द्रावण बड़ पाते ना एक मन पाड़ नील पाट है उन्हें रावण नील पाट भी ये वागे मैं सल्प ऑक्सीकरण है ना मैं तो रीना देखे नहीं पुता पेन बदल ने बाहर मैं तो ने सल्प इन्हें रीना देखे नहीं रीना देखे नहीं नहीं या ऑक्सीकरण है ना बिंदु बाबत आवे ना तावे अकेले ना तेरे वहां किन्दे मैं या ऑक्सीकार काम लिया नाइट्रिक के ने बनाम लिया दे ऑक्सीकार काम लिया ऑक्सीकार काम लिया दम मैं ऑक्सीकरण ही ना तेरे वहां कोपो ना इन दाना देखे या करने में देखने कोप दाना देखे इन या दाना देखे बड़ा पाते ना करने में है बे साल पे इन रीना देखे या खाओ बढ़ते करने में इस बात आवे लेता आवे अकले बिनो नेतम कहा पाठ हो किरी पाठ आवक्षे पे कहते ना मनाहर रिवा ना हरी निरीक्षण ये तेरा मंगे थे आवे लेता आवे अकला बादे मिन रावणी नील पाठ वे इमल रिवा ना हरी कोपर टू प्लस दावणी सान हेड कमी आखा अभी रासायन गरण की मैं योगे कर लो मन कर बात रोमिल का हाथ रोमिल हाथे मुकद बात रोमिल का हाथे मुकद गया जालिय दावणी का पावती ना एम टू प्लस सॉरी एम एन प्लस क्या कोपर टू प्लस नहीं මේ කොපර් 2 ප්ලස් ධාවණයක සාන්ද්‍රණය හොයන්න ක්‍රමවේදයක් අහනවා. ඒකට මොනවද ගන්න කියන්නේ? කොපර් අයඩයිඩ් සෝරි පොටෑසියම් අයඩයිඩ් සෝඩියම් තව සල්ෆේට් ඉස්තේ. අංක එක පුතා කොපර් 2 ප්ලස් C දන්නා පරිමාවක් වෙන් කර ගන්න. වරණකට V කියලා දාන්න පරිමාව. අනිවාර්යෙන් පුතා පොයින්ට්ස් ඉදලා ලියන්න.
සාමාන්‍යයෙන් දන්න පරිමාවක් තියෙන බෑ පුතා ඔතන කියන්නේ mn + ධාවනේ නැත්නම් copper 2 + ධාවනේ දන්නා පරිමාව කරණකටදී v වෙන් කර ගන්න ඕකට ලකුණු හම්බෙවි ඊට පස්සේ මොනවද දාන්න පුතා මේකට මේකට වැඩිපුර k යි දාන්න දැන් මම මොකද හදෙන්නේ මතකද දන්නේ copper iodide අවක්ෂය පෙළඹෙනවා සුදු පාට ධාවනේට copper i2 - වෙනවා මේ දෙන අතර රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් එනවා ඒව සමීකරණ ලියනද ඒව ලියලා තියන්න ඕන මේ copper 2 + අයන i - 1 එකතු වෙලා copper iodide උයි i2 හැද මේක තුරුද කරන් මේව කරලා තිනවා අපි කරලා නැද්ද i2 හැදෙනවා ඔය හැදෙන i2 කොච්චරද කියලා හොයන්න බැරිද අනුමානපණයක් කරලා කාටද අනුමානණය කරන්න කවුද අනුමානපණයේ දර්ශකය කවුද i2 අනුමානණයක් කරන දර්ශකය කවුද පිස්ටය මොකද්ද දැන් කොහොමද පුතා මේක ලියන්නේ මුලින්ම ලිව්ව දන්නා පරිමාවක් ගන්න වී කියලා ඊට පස්සේ ඒට වැඩිපුර k i එකතු කරන්න ඊට පස්සේ සෑදෙන i2 සාන්ද්‍රණය දන්නා සෝඩියම් තව සල්ෆේට් ද්‍රවණයක් එක්ක සමග අනුමාපණය කරන්න වරහක් ඇතුලේ දර්ශකය ලෙස පිස්ටය යොදා ගන්න මේ අනුමාපණ සමීකරණය ලියන්න මේක තුරුද කියලා ලියන්න මොකද කිව්වේ වැඩිපුර k i ද්‍රවණයක් එකතු කරන්න සෑදෙන i2 සාන්ද්‍රණය දන්නා කියලා ලියන්න සාන්ද්‍රණය දන්නා සෝඩියම් තව සල්ෆේට් සමග අනුමාපණය කරන්න දර්ශක ලෙස පිස්සු යොදා ගන්න එච්චරයි කතන්දරේ කෙටියෙන් සරලව කියන්න අවශ්‍ය පොයින්ට්ස් එක තියෙනවා ලකුණු හම්බෙන්න එච්චරයි මං හිතනවා ඔයාලට මේ ප්‍රශ්නෙට ආසි දෙන්නේ දී කියලා පුතේ ආස හිතුණු පළියට පුළුවන් වෙන්නේ නැහැ අද අවංකව හැම ළමෙක්ම මේ ප්‍රශ්න දෙක gedri කියලා නැවත කරන් දැන් අහන්නකෝ පුතා ඔයාලා පැහැදිලිව කල්පනා කරන්ද මම එහෙම කියු පළියට ඔයාලා මේ දෙක නැවත gedri කියලා කරනවද හැමෝම කරන්නේ හැබැයි මෙතන කරන හතර පහ දෙනෙක් නැද්ද අනිවාර්යෙන් ඉන්නවා එයාලා අනිවාර්යෙන් ඒ ගනි අනික් කට්ටිය සෙකන්ඩ් සයි හරි තර්ඩ් සයි හරි කරයි ඇත්ත කතාව ඕක පුතා අකමැත්තෙන් හරි කියන්න තියෙන මෙච්චර කල් සමහර ළමයි කරේ gedre gilla එදා කරපු දේවල් එදා කරපු නැති එක ඒ නිසා ගොඩ ළමයි දැන් අසරණලා ඉන්නේ ඒ නිසා අද gedre gilla අවංකව මේ දෙක කරන් ඊට පස්සේ ඔන්න දැන් කුතුහලයේ තියෙන්න ඕනේ ලබන සතිය මං එනකන් ඉඳපහා හෙට රෑට තව ප්‍රශ්නයක් අරන් කරන්න බලන්න දැන් සමහර ළමයිට හෙට රෑට කරන්න ගන්න ප්‍රශ්නයක් එක කරන්න බෑ දැන් වැඩි අතහැරලා දාන එහෙම එපා පහුවදරෑට තවත් ප්‍රශ්නයක් කරන්න බලන්න යාළුවොත් එක්ක කතා කරන් තේරෙනවා කියන්නේ බැරිද වල සාකච්ඡා කරන්න මොනා හරි කරලා මේ ප්‍රශ්නේ කරන්න ධෛර්යය ගන්න. එහෙම කරලා ලබන සතියේ ඉන්න. මම ලබන සතියේ තව ප්‍රශ්නයක් දෙයක් සාකච්ඡා කරන්න වෙලාව තිබුණා. හරිනේ? හරි.